Tranquila, patriada. ¿Aló? Ajá, oh. ප්‍රදේශ 32ක් තියෙනවා. කාමර 4යි. වත්ත වටේටම අඩි 4.5 තාප්පේ. වර්ග අඩි 4000ක් විතර. ඔව්. හරි. නෑ, ගේ හොයාගන්න අමාරු වෙන්නේ නෑ. පන්සල ඉස්සරහම තියෙන්නේ. ඇත්තද? හරි. Right. Cheerio. Chitra, මේ බලන්නකෝ. මොකද්ද? අපේ මේ ගේ ගැන පත්‍රයට දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දැන් කෝල් එකක් ආවා. 11ට විතර කට්ටියක් එනවා කිව්වා ගේ බලන්න. බ්‍රෝකර් කෙනෙක් කතා කළේ. මේ බලංගොඩ මුස්ලිම් මැණික් මුදලාලි කෙනෙකුටලු ගේ ඕන වෙලා තියෙනවා. මැනික් මුද්‍රාලි කෙනෙක් නම් හොඳට සල්ලි ඇතිනේ. ඒක තමයි මාත්මේ කල්පනා කළේ ගෙට කීයක් කියනවාද කියලා. ඔය ලොකු ගණන් කියන්න ගිහිල්ලා මේ කවුරුවත් නුගත්තොත් එහෙම මේ පාර පත්තරේ දැන්වීමට ගිය සල්ලිත් අපරා. ඒකත් ඇත්ත. මැනික් මුද්‍රාලි තියා කවුරුණක් කමක් නැහැ අපි 10යි කියමු. ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වලට වියදම් කරපු සල්ලි ළඟ තියාගත්තා නම් තාතර තවත් ගයක් හදාගන්න තිබුණා. දැන් කොච්චර කාලයක් වෙනවද මහත්තයා මේ ගෙට? වැඩි කාලයක් නෑ මං හිතන්නේ. 82 ලොකු පුතා බඳින දවස්වලනේ. කොහොම වුණත් අවුරුදු 7-8කට වැඩි නෑ. අපෝ එහෙනම් මොකද්ද? බොහොම ස්තුතියි. මේ මහත්තයාගේ දුවෙක් වෙන්න ඇති. ඔව් මේ අපේ බාල දුව. මහත්තයා ඉන්නේ රට. ලබන මාසේ ලංකාවට එන්නයි ඉන්නේ. ඇයිති මහත්තයලා මේ වගේ ලස්සනට හොඳට හදපු ගයක් විකුණන්න හදන්නේ? කාරණා දෙක තුනක්ම තියෙනවා. ප්‍රධානම කාරණේ තමයි මේ ගේ දැන් අපිට ලොකු වැඩි. ළමයිනුත් සේරම කසාද බැඳලා දැන් මෙහි කවුරුත්ම නැහැ. බබා හමුණාට පස්සේ මේ දුවත් ආයෙත් රට යනවා. අනිත් එක අපි හිතාගෙන ඉන්නවා කොළඹ කිට්ටුවෙන් ගෙයක් ගන්න හරි හදා ගන්න හරි. මෙච්චර විශාල විදියට නෙමෙයි පොඩියට. මන්නම් වැඩිය කැමතිත් නෑ මේ ගේ විකුණන්නවට. දැන් බඩුවල ගණන් වල හැටියට මේ වගේ ලස්සනට හයියට ගයක් හදාගන්න කෙච්චර ලේසි නෑ. ඒක නම් ඇත්ත. අපි මැණික් මුදලාලිත් හොයන්නේ කොළඹින් ටිකක් පිට තියෙන මේ වගේ ලොකු ලස්සන ගයක් තමයි. කොහෙද ඔය මැණික් මුදලාලි ඉන්නේ? සාමාන්‍යයෙන් පදිංචිලා ඉන්නේ බලංගොඩ. ඉතින් බලංගොඩ පදිංචි වෙලා ඉන්න මුදලාලි මොකද මේ පැත්තෙන් ගයක් ගන්න හිතුවේ? බලංගොඩ පදිංචි වෙලා හිටියට බිස්නස් වැඩවලට මුදලාලි කොච්චරවත් කොළඹ යන්නේ නැනෝ. අනිත් එක මුදලාලිට මේ පැත්තෙන් ගියක් ඕන කරලා තියෙන්නේ මුදලාලිගේ දන්න අඳුනන නෝන කෙනෙකුට අරන් දෙන්න. දන්නේ නැද්ද ඉතින්? අපිට ඉතින් ඕව වැඩක් නැහැනේ. අනිත් එක මහත්තයාට ප්‍රශ්නෙකුත් නැහැනේ. මහත්තයාට ඕනේ කොහොම හරි ගේ විකුණ ගන්නද? ඔව් අපිට ප්‍රශ්නයක් නැහැ විකුණවට පස්සේ කවුරු පදිංචිට ආවා. නුගේ කොට හරින්නොත් අපි එකක් බැලුවා. තට්ටු දෙකේ ගියා. ලක්ෂ 16ක් කිව්වා. මුදලාලි කැමති වෙලා හිටියේ ගෙට. ඒ වුණත් ගේ පිහිටලා තිබුණේ හවුල් ඉඩමක. මේ ඉඩමේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ.
පර්චස් 32 මුළු ඉඩමෙම අයිතිය තියෙන්නේ මට. ළමයින්ට උනත් තවම 22ක් අපි ලියලා හැම නැහැ. කොහමද ගිහි වටපිටාව එහෙම? මුදලාලි ඔන්න ඕවත් හොයනවා. හරිම නිෂ්කලංක දනක මේ ගේ තියෙන්නේ. එනකොට දකින්න ඇතිනේ. ගේ ළඟින්ම තියෙන්නේ ওই පාරේ එනකොට දකුණු පැත්තේ තිබ්බ පුංචි ගේ විතරයි. හරිම හොඳ මිනිස්සු. කිසිම කරදරයක් නැහැ. මේ පැත්තෙන් රබර් වත්තා. ඉස්සරහින් පන්සල. ඉතින් මහත්තයලා කීයක් විතර බලාපොරොත්තු වෙනවද මේකෙට? ඒවත් මුදලාලිට කියන්න එපා. අපි නම් ලක්ෂ 12ක්වත් බලාපොරොත්තු වෙනා මියගෙට. මොකද මේක විකුණන්න හදපු ගයක් නෙමෙයිනේ. දොර ජනෙල් පළුව වලට සේරම දාලා තියෙන කොස්ලි. අනික මේ ගෙදර තියෙන සේරම අඟල් 9 බිත්ති. ඔව් ඔව්. මේගේ වටිනාකම් බැලුවාම ඕන කෙනෙකුට ටක් ගාලා පේනවා. අනිත් එක අපි බලපු අනිත් ගෙවල් වල ගණන් දිහා බැලුවාම මේගේ ලක්ෂ 12කට අත උඩින් වටිනවා. මහත්තයා. අපි මුදලාලිට 14ක් කියමු. 14ක්? ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ රෙකමන්ඩ් එකට තමයි මුදලාලි හැම දෙයක්ම කරන්නේ. මේ ළඟදි බලංගොඩ පැත්තෙන් පොඩි ඉඩමක් ගත්තා ජෙම් කටින් වැඩපළක් දාන්නයි කියලා. ඒක පත්තු කළෙත් මම. ඒ වගේ ගානකට ගේ විකුණ ගන්න පුළුවන් වුණොත් අපි කැමති. ඒ වුණත් වැඩි වගේ නැද්ද? මහත්තයලා කිසි දෙයකට බය වෙන්න එපා. මම මේ වැඩේ ඒකාන්ට ෂුවර් එකටම කරලා දෙන්නම්. බැයි මහත්තයලා මට පුංචි උදව්වක් විතරක් කරලා දෙන්න ඕනේ. මොකක්ද? පුළුවන් දෙයක් නම් අපි ඒක සිම්පල් වැඩක්. මහත්තයා මට කරලා දෙන්න ඕනේ මෙච්චරයි. මං දන්න කියන දෙමළ මිනිස්සෙකුට මේ ළඟදි හොඳ මැණික් ගලක් හම්බුණා. දැන් ওই මැණික් ගල අපේ මුදලාලයට විකුණන්න ගියොත් දන්න හැඳුනුම්කම හින්දා ගලේ නියම වටිනාකම කවදාකවත් අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් මහත්තයා මට කරලා දෙන්න ඕනේ මෙච්චරයි. මං ඒ ගල ගහලා මහත්තයාට දෙන්නම්. මහත්තයාට තියෙන්නේ මහත්තයා ගලක් හැටියට මුදලාලයට පෙන්නන්න. එච්චරයි. අපේ ගල් විදිහට පෙන්නන්න? ඔව්. කීයද කියලා හැවොත් බය නැතුව ලක්ෂ 3000ක් කියන්නේ. මගේ පොඩි ගල් වගේ ගුත් ඇති. ඒවත් දාලා දෙමු. අනේ මන්ද ඔය මැණික් ගල් ගැන අපි මොකවත් දන්නේ නැන්නේ. මැණික් ගල් කොහෙන්ද කියලා හැවොත්? හැවොත් කියන්නේ සෑහෙන කාලෙක ඉඳලා මහත්තයා ළඟ තිබිච්ච ගල් වගේක් කියලා. මහත්තයාගේ හරි නෝනාගේ හරි මාම කෙනෙක් ඒ දවස්වල මැණික් කරපු කතාවක් ඔය මොකක් හරි කියන්නකො. මන් දන්නවනේ මුදලාලිගේ හැටි. ගලක් දැක්කොත් ආයි වැඩිය විස්තර අහන්න යන්නේ. හිතට වැදුනොත් හරි වටිනාකම ගෙවලා ගල ගනි. එච්චරයි. හැබැයි මහත්තයා අපි මැණික් ගල් ගැන කතා කරන්නේ ගේ විකුණන එක ගැන කතා කරාට පස්සේ. ගේ විකුණන වැඩේ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. ඒක මම නියමිත කරලා දෙන්න. දැන් එතකොට කවදා මේ පැත්තේ එන්නේ? මං අනිත් දැන්න මුදලාලිත් එක්කම. අනිත් අඟහරුවාදනේ? ආ ඔව්. කීට වගේ ඉන්නද බලාපොරොත්තු වෙ? මේ වෙලාවටම වගේ. සා. ලස්සන කැටයන් දොරක් නේ. තනිකර තේක්ක ලීය. මොරටුවේ දන්නාඳුනන තැනකට දීලා කියවලා හදවගත්තේ. මේ කාලේ මේ වගේ දොරක් රුපියල් 12000කින් මෙහා ආදාය ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔව් ඔව් ඒකයි. එනම් මාත්‍ය මම අනිද්දා ෂුවර් එකටම මේ වෙලාවට එන්න. හොඳයි. මේ මතක ඇතුව ගේ යොප්පුවේ කොපියක් ලෑස්ති කරලා තියෙනවා. ආ ෆොටෝ ස්ටැන්ඩ් කොපියක් නේ? ඔය ඇති. ආ හොඳයි. එතන මං එන්න. ආ හොඳයි කිල්ලේ. මේ එතකොට දැන් කොහොමද යන්නේ? මේ පාරේ බස් ටික කඩුවේ නේද? ඔව්. කමක් නැහැ මං ත්‍රිවිලරයක් අරන් යන්න. මගේ කාර් එකෙන් හන්දියට ගිහින් දාන්නද? ඕ නෑ මහත්තයා. හන්දිය කිට්ටුවේනේ. මට මේ ටික පයින් හරි යන්න බැරිය. හොඳයි. ඔයාගේ වැඩි වැඩනේ. එන හැම එක්කිනාම කාර් එකෙන් බස්සන්න. අපිට තව ලක්ෂ 3-4ක් වැඩිපුර අරන් දෙන එකේ මේ මිනිහට එහෙම උදව්වක් කළාට පාඩුවක් වෙන්නේ නෑ නේ චිත්‍රා. අනිත් අය නෝ කිව්වනේ. එයා මොකද දෙන්නේ බැරි. අපි මේක ඇරලා බලමු මහා තීමිකේ. අනුගේ බෑග් එකේ නැතුව උන්ව පැතිරගලා තියන්නේ. ඇරලා බලලා ආයි වහලා දාමු. උන්නේ අපි ඇරලා බලමු අපි මොකද දන්නේ නැහැ. කෝ කෝ මෙහාට දෙන්න මම ඔය කැල්ල බලන්න.
ඕගලන්ගේ මේ වැඩේ හින්දා මට අන්තිමට ගියත් විකුණ ගන්න හම් වෙන්නේ නැහැ. ඕ. මිනිහ එනවා දැන්. අපෝ එන්නද වෙලාවට උගතුර ගිහින් ඇ. මේකේ තියෙන්නේ ඔක්කොම ගේදොර ඉලකඩම් වගේ මේ. මොන් සල්ලි තියනවා ටිකක් පැටලලා තියෙන සල්ලි බලාගන්න. පත්තර කෑලි රිසීට් ඇඩ්‍රස් සල්ලි ටිකක් හම්බ කරන්න මිනිස්සු මොන තරම් මහන්සි වෙලාද හැබැයි අපි තමයි මේ නිකන් ඉඳගෙන සල්ලි හම්බ කරන් හදන්නේ. මිනිහට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා වගේ. එහෙමද නැත්නම් මිනිහා මගුල් කපු කන් හුණක් කරනවද දන්නේ නැහැ. දන්නේ නැතුව ඕගොල්ලෝ කියන දේවල් හැබැයිට. කවුද දන්නේ මේ මිනිහාගේ දුවක්ද කියන්නේ? ඒ මිනිහට පිස්සුවයි දුවගේ මේ පින්තූර පොලසිගේ දාගෙන ඉන්නේ. මම දාන්න ආපහු තිබ්බ විදියට තියන්නේ. ඒ මිනිහට දැනෙන්න හොඳ නැහැ අපි මේක ඇද්දයි කියලා. කොහොමද දාන්න දාන්න. මොනේ ගැරන්ටියක්? ඒක තමයි මම හැමතිස්සෙම කිව්වේ. ටිකක් වෙලා වෙනකන් ඉවසන්න ඕනේ කියලා. දැන් ඉතින් ওই වෙලාව ඇවිල්ලාද? නැතුව. අපි 10යි ගිය කියලා හිටපු ගේන්නේ දැන් ওই 14ට තියෙන්නේ. තාම දෙන්න වෙලා නැහැ නේ අනේ. හරියට ෆයිල් එක ගත්තා වගේ නෝ යාගේ කතාව. මම 10යි කියන්නේ හිටියේ. මැනික් මුදලාලි කෙනෙක් කියපු හින්දා මම නිකමට 12ක් කිව්වා. ඒ උනාට තාත්තේ බ්‍රෝකර්ලගේ වැඩ කියනකම් විශ්වාස නැහැනේ. ඒක තමයි මාත් කියන්නේ. ඕම දින වැඩියෙන් හිතන්න හොඳ නැහැ. මේ තාත්තන්. ඒ මිනිහා කතා කරපු ඇජිට් නම් මෙදාසරේ වැඩේ ගැන මට හොඳ විශ්වාසයක් තියෙනවා. ඔය බ්‍රෝකර්ලා කාගෙත් කතාව වුන් තමයි. මේ පැත්තේ තියෙන රබර් වත්ත ගැනයි ඉස්සරහා තියෙන පන්සල ගැනයි තාත්තා කියනකොට මං හිතුවා එහා පැත්තේ තියෙන මිනි කමත්ත ගැනත් කියයි කියලා. මේ මිනිහා ඒක දකින්න ඇති. හැබැයි මං ටිකක් බය වෙනුයි හිටියේ. අර ගරාජ් එක පැත්තේ තියෙන පුපුරපු බිත්තිය හොඳ වෙලාවට මිනිහා දැක්කේ නෑ. ටෝටෝ වෙලා කල්පනා කර කර ඉන්න. අර මිනිස්සු ඊයේ නේද ගේ ගන්නනවා කියන්නේ? මේක තමයි ඔය කල්පනා කරන්නේ. මං නම් මුකුත් කියන්නේ කියන්නේ. පව්වද? මිනිස්සු කීගෙන තාත්‍ර වගේ බොරු කතා කියලා ගියාද? ඇත්තටම එදා ඒ මිනිහා තාත්තට කතා කරපු විදියට මං නම් ෂුවර් එකට මම හිතුවා ගේ වැඩේ පිළිවෙලක් වෙයි කියලා. අනේ මේ මගේ කපු නියුතු ටික කරලා දා. මගේ බඩන්ස නැවෙන්න බෑ. අනේ මට නම් ඔය කටර් බටර් වලින් කපන්න තේරෙන්නේ නැහැ. මං කතුරු අරන් එන්න. හලෝ. කොහොමද? ඇයි ආවේ නැත්තේ? අපි මග බලාගෙන හිටියා නිනක. ඇත්තද? ඉතින් හුඟක් තුවාලද? කවද්ද හෙට? ඔව්. හෙට නම් මං ගෙදර ඉන්නවා. මෛත්‍රී එදා හෑන්ඩ් බෑග් එකක් දාලා ගිහලා තිබුණ කලබලෙට. කීයට විතරද? උදේ 10ට විතර? හරි හරි හරි. රයිට්. රයිට්. චෙරියෝ. කවුද අර මිනිස්සුද? ඔව් අර මුදලාලට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා ඒක ඊයේ ඉඳ බැරි වෙලා තියෙන්නේ. කවද්ද එනවා කියන්නේ දැන් හෙටද? ඔව් හෙට උදේ 10ට විතර එනවායි කිව්වේ. ඒ පොඩ්ඩක් අස්පස් කළ දැම්මොත් හොඳයි නේද අර මැනික් මුදලාලිත් එන නිසා. ඔය තාත්තගේ කොළ ෆයිල් පොත් එහෙම මේ දාන්න එහෙම එපා. ඕවා එකක්වත් නැතුනොත් මෙතන කණක් ඇහිලා ඉඳාම කියන එකක් නෑ. මේ මැනක් නැතිව මොනාට පුර ගහන් ඉන්නද මන් දන්නේ. විසිකලා දාන්න නැතුව. මොකද ලන්නේ? මේ බෙටෝ. කොහමද? අපි මේ මග බලාගෙන හිටියා නේදකන්? මේ අතුරට මෙන්න. නෑ ගමන් නෑ අපි මෙහෙන් ඉන්නා. මුදලාලි මගේ එනවා ඇති. අපිට කලින් ආවා.
පුදුම රසයක් මේ දවස්වල තියෙන්නේ. මුදලාලිට ගේ හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපොයි පුළුවන් වෙයි. මුදලාලි මේ හරිය ගැන හොඳට දන්නවා කිව්වා. ආ. මේ හරිය තව මුස්ලිම් මුදලාලි කෙනෙක් ඉන්නවා නේද පාරෝක් කියලා. ආ ඔව්. ඔන්න ඉස්සරහා පාරෙන් දකුණට හැරලා ගියාම මුස්ලිම් මුදලාලි කෙනෙක් නම් ඉන්නවා. නම නම් මන් දන්නේ නැහැ. ඒක තමයි මං කිව්වේ. මුදලාලි ඔය ගෙදරට දෙතුන් පාරක්ම ගිහිනුත් තියෙනවා. ආ. මෛත්‍රී දා කලබලයට බෑග් එකක් දාලා ගිහිල්ලා තිබුණා. නුකේ කොටදි මතක් වුණේ. බයක් නැහැනේ. මං කතා කරපු විදිහට නම් මුදලාලි මේකට කැමති වුණා. දැන් අද ඇවිල්ලා ගේ හිතට වැදුනොත් තව දවස් දෙක තුනකින් විතර ඇවිල්ලා ගේ ගණේවි. මුදලාලිට ගියා කරිම හදිස්සි. මාතය. මේ තමයි මං අර කියපු මගේ මිත්‍රයා. අර මැණික් ගල්. ඔව් ඔව්. රෙංගා. අර ටික ගනින් මෙහාට. නාන් පරව තාරන්. කමන්නේ ගනින්. මහත්තයලට මේව පෙන්වන්න දෙපෑ. මුදලාලි වෙන්න ඇති. දැන් මොන එකේ වෙලාවක් හරි. මම දැකලා නැහැ මුදලාලි වගේ වෙලාවට වැඩ කරන වෙන මිනිහෙක්. මේ තමයි මං කියපු මුදලාලි. ආ එන්න ඇතුළට එන්න. අපි පෙරේදාත් බලාගෙන හිටියා ඒවි කියලා. ඔව් එන්න තමයි ඉතින් අපිට පොඩි තරඟයක් වුණා. ඇක්සිඩන්ට් එකක් වුණා නේද? ඔව් මේ සත්තපුරේට පොඩ්ඩක් ගියා දැන්. මේ ප්‍රයිවට් බස් කාරෙක් ඇවිල්ලා ඒත් ගිහුවා කාර් එකට. ආ ඉතින් තුවාලද? නෑ මට මොකවත් නෑ. මොකද මං ඉන්නේ පස්ස සීට් එකේ. අපේ ක්ලාස් රූම් එකේ තන පොඩ්ඩක්. ඇති ඔයෙන් ගියා. මේ කාර් හැප්පෙනකොට ඇටි එපා වෙන්නේ පොලිසිය ගන්න රස්තියා දෙන්න කියලා. ඒක නම් ඇත්ත. මම මාත්‍යා. ආ මොකද මේ වහලේ සීලෙමට කරත් නෑනේ. ඕක මේ ඔන්න මේ මට නමත් මතක නෑ මේ රට ලීයක්. මේ හොයාගන්න නෑ. වටිනා ලීයක්. ගිය පොඩ බලමුද මොකද මං කොළඹින තව වැඩ ගොඩාක් දාගෙන ආ හොඳයි හොඳයි බලමු ෂා මේක නම් මරු වැඩක් තමයි මා තේරෙ මේ වගේ මැද විදුලක් තියෙන ගියක් තමයි මේ වගේ මැද විදුලක් තියෙනකොට ගෙදරට හොඳට එළිය වැටෙනවා ප්‍රශ්නෙත් නෑ ෂා මේ මෙපිට වතුර තත්තු කොහොමද? ආ වතුර ප්‍රශ්නයක් නෑ. පාරේත් වතුර තියෙනවා. ඒ වුණත් අපි වතුර ගන්නෙ නේද? අඩි 20ක් කුසයි ඕහෙත් ඇහි. මම කාමර කීයක් විතර දක්වන්න? ඔෆිස් කාමරෙත් එක කාමර පහක් තියෙනවා. තව ස්ටෝර් රූම්ස්, පැන්ට්‍රි, සර්වන්ට්ස් බාත්รูම්ස්, ගරාජ් ඒ ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඔව්.